අපිට ස්ටීවියකට අද මම හදන්න යන්නේ විශේෂ කෑම. ඒ කියන්නේ අපි කඩෙන් ගේන කොත්තු වගේම රසට ගෙදරදී හදාගන්න පුළුවන් කොත්තුවක් තමයි මේක. ඉතින් ඔයාලා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. මෙන්න මේ කොත්තුව හදාගන්න අපිට මෙන්න මේ ද්‍රව්‍ය ටික ඕන වෙනවා. මුලින්ම මම මේකට තෙල් ටිකක් දැන් එකතු කරගන්නවා. තෙල් ටිකක් එකතු කරගෙන ඒක හොඳින් රත් වෙන්න තියෙනවා ලිපේ. ඉතින් රත් වෙනකොට මම මුලින්ම මේකට එකතු කරගන්නවා සුදු ලුණු, රම්පෙ, කරපිංචා එකතු කරගන්නවා. එකතු කරගෙන හොඳට ඒ ටික රන්වන් පාට වෙනතුරු සුවඳ හමනතුරු බැද ගන්නවා. ඒ අතරතුර මම ඊළඟට ලෑස්ති කරගන්නවා බිත්තර තුනක් මම මේකට අරන් තියෙනවා. ඒ බිත්තර තුන මේකට මම දා එකතු කරගෙන හොඳට මිශ්‍ර කරගන්නවා. බිත්තර ටිකත් හොඳට බෙදෙනකම් මේක කලවම් කරගන්න ඕන. ඊට පස්සේ අපි මේක හොඳට මිශ්‍ර කරගෙන අපි මේකට මේ කොට්ටුවට අපි එකතු කරගන්න ඕනේ ඊළඟට අපේ හදාගත්තු අපි මේකට එකතු කරගන්න එළවලු. ඒ කියන්නේ අපි කැරට් මේකට එකතු කරගන්නවා. කැරට්, ගෝවා අපි මේ කොට්ටුවට දාන තියෙන සියලුම එළවලු ටික දාගන්නවා. කැරට්, ගෝවා ඉතින් එකතු කරගන්නවා. එකතු කරගෙන ඒ ටිකත් හොඳට තෙම්පරාදු කරගන්න ඕන. මේක හරිම රසවත්. ඔයාලත් මේක හදලා බලන්න. ඊගාවට මම එකතු කරගන්නවා මිරිස් කුඩු, ගම් මිරිස්, ලුණු, කෑලි මිරිස් ඒ වගේ දේවල් මේකට එකතු කරගන්නවා අපේ කොට්ටුව රසවත් කරගන්න. දැන් මම ඉතිරි ලීක්ස් ටික, ලුණු ලීක්ස් එකතු කරගන්නවා මේකට. ඉතින් මේක හොඳින් මිශ්‍ර කරගන්න ඕන. මේ සියලු දේම තෙම්පරාදු වෙනකන් හොඳට මේක මිශ්‍ර කරගන්න ඕන. මිශ්‍ර කරගෙන මම ඊළඟට එකතු කරගන්නවා අපේ කොත්තු කෑලි ටික. කොත්තු කෑලි ටිකත් මම මේකට එකතු කරගන්නවා. එකතු කරගෙන අපි ඒකට ඊළඟට එකතු කරගන්නවා අපේ චිකන් කරියේ මම ඉතුරු කරගත්ත චිකන් හොදි. චිකන් හොදි ටිකයි කෑලි ටිකයි මම මේකට එකතු කරගන්නවා. ඉතින් එකතු කරගෙන මේක තවත් රසවත් වෙන්න තමයි මම චිකන් හොදි එකතු කරගන්නේ. එකතු කරගෙන හොඳින් මේක මික්ස් කරගන්න ඕන. ඉතින් මික්ස් කරගෙන ඕගොල්ලෝ මේකට අපි හදාගන්න ඕන රසවත් කොත්තුවක්. ඉතින් කඩෙන් ගේනා වගේමයි ඔයාලත් මේක හදලා බලන්න. එතකොට තමයි මේක කොයිතරම් රසද කියලා ඔයාලට දැනෙන්නේ. ඉතින් දැන් අපේ කොත්තුව තරමක් දුරට සාර්ථක වෙලා තියෙන්නේ. අපි දැන් මේක තව ටිකක් තියෙන්න ඕන මද ගින්දරේ ටිකක් තියෙන්න. ඉතින් වගේ දෙයක් හදලා බැලුවාම ඉතින් හැමෝටම හරිම ආසාවෙන් කන්න පුළුවන් කෑමක්. ඉතින් අපි දැන් මේක තව ටිකක් වහලා තියෙනවා. තියලා විනාඩියක් දෙකකින් අපි මේක ඇරලා නැවතත් මේක කලවම් කරගන්නවා. කලවම් කරගත්තාම අපේ කොට්ටුව දැන් හුඟක්ම හොඳයි. දැන් අපේ කොට්ටුව හැදිලා තියෙන්නේ. දැන් අපි ලිප වහලා මේක අපි සංග්‍රහ කරන්න පිඟානකට අපි බෙදා ගන්නවා. ඉතින් දැන් බලන්න මේ කොට්ටුව කොච්චර පෙනුමනුත් හරිම ලස්සනයි. ඒ වගේම හරිම රසවත් කොට්ටුව කඩෙන් ගෙනා වගේමයි. ඔයාලත් මේක හදලා බලන්න. මේ කාලය තුල අපිට ගෙදරදීම හදාගන්න පුළුවන් කෑමක් මේකත්. ඉතින් අපි මේකත් හදලා බලමු ගෙදරදී. ඉතින් ඔයාලා මාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඉතින් අපි නැවතත් රසබර වීඩියෝ එකකින් යලිත් හමුවෙමු.